අත්ත සම්මා පණිදිච කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීනි. අත්ත කියන්නේ මේ මමත්වය, මඤ්ඤතාවය. සම්මා කියන්නේ මඤ්ඤතාවේ මිදීන් ජාසන. මේ අත්ත බව පණිහිත බවෙන් ප්‍රණීත බවෙන් ඒක තමන්ගේ කර ගැනීමෙන් මිදී නිදාසීම අත්ත සම්මා පණීතිච. ඒක මේ බුද්ධ දේශනාවේ කියන මගපල ලබන්නට ඉස්සෙල්ලා තේරුම් ගත යුතු කරුණු හතරෙන් එකක්. අතිරූපදේශයක ඉපදෙන්න ඕන මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කළ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ලැබෙන තැනක ඉඳුණ. ඒ වගේම අරිය සත්‍යාන දර්ශනම් අරිය සත්‍ය ධර්මයේ දේශනා කරන ඒ දේශනාව අහලා අත්ත සම්මා පණිතීච සම්මා සම් වලින් මිදී නිදාසන මාර්ගයට අකුසලයෙන් මිදෙන කුසලයේ පීඨන මාර්ගයට එන අත්ත සම්මා පණිතීච. එහිමයි ස්වාමීනි. ඒක අවශ්‍ය මූලික කරුණු හතරක්. ඒ හතර තියෙනවා නම් සෝතාපට්ටි අංග හතර ඊට වඩා වෙනස්. සෝතාපට්ටි අංග හතර ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරෝතෝ ධම්මානු ධම්ම පටිපදා. පරම්පරිත සීසද්ධර්මය ශ්‍රවණය කළ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබීම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම ඒ අනුව ධම්මානු ධම්ම පටිපදාව හැසිරීම ඒක සෝතාපට්ටි අංග හතර. නමුත් ඒ සෝතාපට්ටි අංග හතර පූර්ණ වෙන්නේ නැහැ පටිරූපදේශයක උපදුනේ නැත්නම් උබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් නැත්නම් අරිය සත්‍යාන ලස්සනක් නුනොත් අත්ත සම්මා පණිතීච තේරුම් ගන්න බැරි වුණා.